කොරෝනා රෝගය සම්පූර්ණයෙන් ලංකාවෙන් තුරන් නොවී තියෙන මේ කාලයේ අපිට අහන්න ලැබුණු තවත් රෝගයක් පිළිබඳව තොරතුරු ගෙන එන්න ආගන්තුකයා YouTube channel එකෙන් අපි අද හිතුවා. ඒ තමයි කවසාකි කියන රෝගය. මෙම රෝගය පිළිබඳව තොරතුරු සමාජ මාධ්‍ය තුල කතා වෙනවා. ඔයාලා සමහර විට දකින්නත් ඇති. විශේෂයෙන්ම මෙම රෝගය හැදෙන්නේ වයස අවුරුදු 5ට පමණ අඩු කුඩා දරුවන්ටයි. මුලින්ම මෙම රෝගය ජපානයෙන් වාර්තා වුණු අතර පසු කාලීනව අනෙකුත් ආසියාතික රටවල් කරාද ව්‍යාප්ත වුණා. මෙම රෝගයේ රෝග ලක්ෂණ බැලුවොතින් විශේෂයෙන්ම දින 5කට පමණ වඩා පවතින අධික උණ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ සම මතු පිට ඇතිවන කුෂ්ඨ බිබිලි තත්ත්වයන්. ඒ වගේම අත් සහ පාද ඉදීමීමත් පේන්න තියෙනවා. ඊට අමතරව උගුර මුඛය රත් පැහැ ගැන්වෙන අතර විශේෂයෙන්ම දීප්තිමත් රතු පැහැතිව දිව ආසාදනය වී තියෙන්නත් පුළුවන්. මීට අමතරව උදර වේදනාව පාචනය හා වමනේ වැනි රෝග ලක්ෂණත් දැක ගන්න පුළුවන්. මේ හේතුවෙන් දරුවන්ට හෘදය ආබාධ ඇතිවීමේ අවදානමකුත් තියෙනවා කියලා තමයි වෛද්‍යවරුන් පවසන්නේ. දැනට මෙම කවසාකි රෝගයේ වැළඳුණු දරුවන් ලංකාවෙන් වාර්තා වන්නේ නම් නැති තරම්. ඒත් අපේ රටේ රෝගේ ව්‍යාප්ත වීමේ අවදානමක් නම් පවතිනවා. තින් ඔයාලගේ කුඩා දරුවෝ ගෙදර ඉන්නවා නම් එයාලව මේ කාලේ හොඳින් ප්‍රවේශම් කරගන්න එක තමා කරන්න තියෙන හොඳම වැඩේ. ඉතින් යාළුවනේ මේ වගේ වටිනා කාලීන තොරතුරු දැනගන්න අපේ ආගන්තුකයා YouTube channel එක subscribe කරලා අසල තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.